අයිබෝන් හැමෝටම ඔබලොන් ප්‍රින්සස් ඔතැන්ටික් කිචන් එකට සාදරයෙන් පිළිගන්නවා අද අපි හදන්න ලෑස්ති ඇඹුල්තියල් මෙහි කැන්ඩාවලත් ගොඩක් කට්ටිය අපිට හම්බෙලා මේ රික්වෙස්ට් කරා ඇඹුල්තියල් හදන හැටි උගන්වන්න කියලා මං අම්මගෙන් රෙසිපි එක ගත්තා මං හැදුවා හොඳට ආවා අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඇඹුල්තියල් හදන එක මම සිංහලෙන් ඔයගොල්ලන්ට මේ පැහැදිලි කරන හැමදේම හදනේදී ඔයගොල්ලන්ට සබ්ටයිටල්ස් ඕන නම් ඔන් කරගන්න පුළුවන් තමිල් ඉංග්‍රීසි ඕනම සබ්ටයිටල් එකක් හරි එහෙනම් අපි වැඩි කතා කර කර ඉන්නේ නැතුව යන් මේ හදමු ඇඹුල්තියල් අපිට අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරන් තියනවා ඒ හැමදේම එකට දාලා අඹර ගන්න තමයි ලෑස්තිය ගම්මිරිස් මේස ඇඳි භාගය මේක ඉස්සල්ලා මම පොඩ්ඩක් කුඩු කර ගන්නවා මම ගොඩක් කුඩු කරගත්තේ නැහැ මොකද අපි තව දේවල් දාලා මේවා කරගන්න මම මේ ටික හැදෙන්නේ නැති වෙන්නේ අන්තමින් කුඩු කරගත්තා මෙතන තියෙන ගොරක බිකි 3ක් මට ලොකු ඒවා හම්බෙලා තියෙනවා ඒක නිසා මම 3ක් ගත්තා ඕගොල්ලන්ට පොඩි ඒවා හම්බ වුණොත් 4ක් 5ක් දාගන්න මෙතන තියෙන ගොරක ග්‍රෑම් 16ක් මේක උණු වතුරේ දාලා මෙලෙක් වෙන්න තියලා තියෙනවා මම වතුර ටික හලලා ගොරක ටික මේකට දාගන්න අඹර ගන්න ඔන්න මම දැන් ගොරක ටික දාගන්නවා මේ ටික මම හොඳට කොටා ගන්නවා ुण ඔන්න දැන් මේ මම එකතු කරගත්ත ඔක්කොම පේස්ට් එකක් ඝන පේස්ට් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා හොඳට ඇඹරිලා තියෙනවා දැන් මම අරන් තියෙනවා වතුර මේස හැඳි 4ක් මම මේ ටික අපි අඹරගත්ත මිශ්‍රණයට දාලා උකු මිශ්‍රණයක් හදා ගන්නවා මම දැන් මේ ටික දාලා එකතු කරගන්න මේක හොඳට මික්ස් කර ගන්නවා දැන් ඔයගොල්ලන්ට පේනවා හොඳ උකු මිශ්‍රණයක් මෙතන ඇවිල්ලා තියෙනවා දැන් අපි ඇඹුල්තියල් වලට හදන්න අවශ්‍ය මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක මාළු වලට මිශ්‍ර කරන්න. ඇඹුල්තියල් හදන්න හොඳම මාළු බල මාළු හරි කෙලවල්ලෝ හරි මම අද අරන් තියනවා කෙලවල්ලෝ මාළු ග්‍රෑම් 600ක්. දැන් අපි කරන්න යන්නේ මේ හදාගත්ත මිශ්‍රණය මේකට දාලා මේක හොඳට හෙමින් අනා ගන්නවා. අනා ගන්නවා කියන්නේ මේ අපිට අවශ්‍ය මේ මාළු ටික ඔක්කොගේම මේ මිශ්‍රණය හොඳට මේ ගෑවිලා තියෙන්න ඕනේ. ඒක තමයි මම දැන් කරගන්න යන්නේ. මන්ද මේක ඉතුරු වෙච්ච ටිකත් වතුර චූට්ටක් යන්තමින් පොඩ්ඩක් දාලා හොඳට මේක මම පොඩ්ඩක්වත් වේස් කරන්න ඕනේ නැහැ මේක හොඳ මේ මිශ්‍රණේ මම මේ ටිකත් ඔක්කොම මේකට දා ගන්නවා මන් දැන් මේ හදාගත්ත මිශ්‍රණය හොඳට මේක මේ මාළු වල ගෑවෙන්න හොඳට මික්ස් කර ගන්නවා මාළු පොඩි කර ගන්න නම් එපා හැමිට මිශ්‍ර කර ගන්න දැන් ඔයගොල්ලන්ට මේක පේනවනේ මේ මාළු හැම කෑල්ලකම වගේ මං හදාගත්ත මිශ්‍රණය හොඳට ගෑවිලා තියෙනවා. ඇඹුල්තියල් හදන්න හොඳම වාජනය තමයි මැටි හට්ටිය. මොකද අපි අරගෙන තියෙන ගොරක වගේ දේවල් ඇලුමිනියම් වාජනවල ගත්තාම රස වෙනස් වෙන්න පුළුවන්. ශරීරය අහිත කරයි. මේ මැටි හට්ටියට පළවෙනි දේ තමයි මං හොඳට මේකේ කරපිංච අරගෙන තියෙනවා. කරපිංච ඉති මං 7ක් 8ක් 10ක් විතර අරන් තියෙනවා. මේ ටික මේ කරපිංච ටික ඔක්කොම මං මේකේ අඩියට අතුරනවා. එතකොට මේ හේතුව තමයි මේ කරපිංච වලින් හොඳ රසයක් එනවා මේ ඇඹුල්තියල් වලට අනිත් එක තමයි මේ මාළු ටික අඩිය අල්ලන්නේ නැතුව හොඳ ඩැම්බිලා එනවා. ඔයගොල්ලන්ට කරපිංච හොයාගන්න බැරි නම් කෙසෙල් කොළ කෑල්ල හට්ටිය ප්‍රමාණයට කපලා දාගන්න පුළුවන්. මේ වගේ ඔන්න මං ගාන්ට කරපිංච අතුර ගත්තා. දැන් අපිට තියෙන්නේ අර මිශ්‍රණය කරගත්ත මාළු ටික ඔක්කොම මේක උඩින් ලස්සනට මේ අතුර ගත්තා නම් හරි. මාළු කෑලි ටික ඔක්කොම අරගෙන මේ කරපිංච අතුර ගත්ත එක උඩින් මං ඔන්න මාළු කෑලි ටික තියා ගන්නවා. ඔන්න දැන් ඔයගොල්ලන්ට පේනවා මං ලස්සනට පිළිවෙලට මේ ටික අඩුක් කරගත්තා. දැන් මොනවත් වේස් කරන්න එපා. ඔයගොල්ලන්ගේ මේ ඉතුරු වෙලා තියෙන මේ මිශ්‍රණේ ඉතුරු ටිකත් ඔක්කොම මැටි හට්ටිය උඩින් වක් කරගන්න මේ ටික මේ මිශ්‍රණය හොඳම හරිය. මේ ටික වක් කරගන්න. ඔන්න දැන් අපි ඇඹුල්තියල් මිශ්‍රණය හදාගෙන ඉවරයි. මිශ්‍රණය හදාගත්තා. මාළු වලට මිශ්‍ර කරගත්තා. කරපිංචා මේ අතුර ගත්තා මැටි හට්ටියෙන්.
උඩින් මාළු ටික ලස්සනට තියාගත්තා. ඔන්න දැන් තියෙන්නේ උයා ගන්න එච්චරයි. ලේසි. ඔන්න අපි දැන් මේක උයන්න යන්නේ. ඔන්න දැන් අපි ඇඹුල් තියල් හට්ටිය ලිපේ තියා ගන්න යන්නේ මද ගින්දරේ. ගොඩක් ගින්දර දා ගන්න එපා. මද ගින්දරේ විනාඩි 20ක් 30ක් අතර මේ මාළු ඉක්මනට කුක් වෙනවනේ. 20ක් 30ක් අතර මූඩියෙන් වහලා මේක එමෙයට කුක් වෙන්න දුන්නා නම් මේ හොඳටම එනවා. ඔන්න මම දැන් මේක මද ගින්දරේ ලිපේ තියා ගන්න යන්නේ. මුඩින් වහ ගන්නවා අපි බලමු විනාඩි 20කින් පය භාගකින් මේක කොහොමද කුක් වෙලා තියෙන්නේ මම ඔයගලන්ට කිව්වා මේ විනාඩි 30ක් උයා ගන්න කියලා නමුත් චුට්ටක් වෙනස් වුණා මේ වෙලාව පොඩ්ඩක් මොකද මං ගින්දර පොඩ්ඩක් අඩුව දාලා තිබුණේ ඒක නිසා මේ මට විනාඩි 45ක් විතර ගියා හරි එහෙනම් අපි චෙක් කරලා බලමු ඔන්න අපි අරලා බලමු කොහොමද කියලා දැන් මෙන්න ඇඹුල් තියල් එක හොඳට ඇවිල්ලා තියෙනවා. පේනවනේ ද කැලී ටික ඔක්කොම තැම්බිලා හොඳ සුවඳක් තියෙනවා. හොඳට ඇවිල්ලා තියෙනවා. මේ ඕගලන්ට පේනවනේ හොඳට කැලී ටික තැම්බිලා කිසිම මේ වතුර ගතියක් මේකේ නැහැ. වතුර ටික හිඳිලා ගිහිල්ලා මාළු ටික ලස්සන්ට මේ තැම්බිලා තියෙනවා. මේ කැලී කැඩෙන්නෙත් නැහැ. හොඳට තැම්බිලා තියෙනවා. ඔන්න මම ඇඹුල් තියල් කැල්ලක් දාගත්තා. බලමු අපි ටෙස්ට් කරලා කොහොමද කියලා. ප්‍රශ්නේ. ඕගලන්ට පේනවනේ මේ හොඳට මාළු හොඳට කුක් වෙලා තියෙන්නේ මේ. බලමු අපි ඇඹුල් තියල් එක ටෙස්ට් කරලා කොහොමද කියලා. හසයි හොඳට දිනනවා. අපි දාගත්ත ගොරකවල ඇඹුල් ගතිය, මාළු එකේ රස හැමදේම හොඳටම ඇවිල්ලා තියෙනවා. මේ ගොඩක්ම මේ වේලිච්ච ගතියක් නැහැ. හොඳට මේ ස්මූත් එකට රසට ඇවිල්ලා තියෙනවා. නියමයි. ඔගල් ට්‍රයි කරලා බලන්න. මේ විදිහට මේක අපේ අම්මගේ රෙසිපි එකක්. රසට ඔයගොල්ලන්ට ඕනේ දෙයක් එක්ක කන්න පුළුවන්. අපේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන්න. ප්‍රින්සිස් ඔතන්ටික් කිචන් එක subscribe කරන්න. bell icon එක click කරන්න. ඔයගොල්ලන්ට අලුත් වීඩියෝස් ඔක්කොම හම්බෙයි. CC subtitles on කරගන්න. තවත් රෙසිපි එකකින් ඔයගොල්ලෝ හම්බ වෙන්න. ඉක්මනින් ආයිබෝවන්.